जगत परिसर समुलुवट सहभागी वीमट जनपति केन्यावट विपक्ष पार्लिमेंतु बले अल्लन्ने किसेदै प्रश्नयक මේ ජනතා විමුක්ති පෙරමුණේ හය ඉවත් කරා නම් තමුන්නාසලා 71යි. ඈ 75ක්වත් නෑ. ගුරු විදුහල්පති වර්ජණයෙන් සිසුන් හා දෙමව්පියන් දුෂ්කරතා රසකට. රාජ්‍ය ආයතනවල බුලත් පිට හා දුම්කල ආශ්‍රිත නිෂ්පාදන තහනම්. මිලියන 70කට බලපාන බෝම් ඉදිරිපැය කිහිපේ ඇමරිකාවට. स्वाधीन श्रेष्ठाधिकरण अग्र विनिश्चयकार जनता ඔබතුමා ඉන්න නිසාම වැඩි කියන්න යන්නේ ව්‍යවස්ථාදායක සභාව අපි වැඩ කළා වාර්තා සියල්ලම තියෙනවා අපේ යුතුයකම තියෙන්නේ නමක් යෝජනා කරන්න නැත්නම් නමක් සුදුසුද නැද්ද කියලා කියන්න ඒ අනුව අපි ක්‍රියා කරගෙන යන්නේ ව්‍යවස්ථාදායක සභාවයි ස්වාධීන කමිෂනුයි ස්වාධීන අධිකරණයේ අද පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය තියෙන නිසා තමයි මේ මේක අපිට වැඩ කටයුතු කරගෙන යන්න තියෙන්නේ අද මෙතන පෙන්වනවා ජනතාවගේ කැමැත්ත තියෙන්නේ කොහෙද කියලා ජනතාව ඉන්නේ අපි එක්ක මයින් ඇහුවා මෙතුමා මේ ආයෝජනය ගැන සති කිහිපයකින් ලංකාවේ දෙවනි පිරිපහදුව පටන් ගන්න යනවා හම්බන්තොට වෙන කොහෙවත් නෙමෙයි ඊයේ කිව්වන්නේ මේ ආණ්ඩුව වටනවා කියලා මේකට විරුද්ධව 77ක් තිබුණා මේ ජනතා විමුක්ති පෙරමුණේ 6 ඉවත් කරා නම් සම්මුන්නාන්සලා 71යි 75ක්වත් නැහැ තුනෙන් එකක්වත් ගන්න බැරි අය මෙතන ඇවිල්ලා කතා කරන්නේ 225න් 71ක් බලනවා ආණ්ඩුව හදන්න ඒක වැරදි ආණ්ඩුවක් ගන්න නෙමෙයි විපක්ෂයක් ගන්නවත් බැරි වෙයි තත්ත්වයක අකරන්නේ මම නම් යෝජනා කරන්නේ මේක පරාජයක් නෙද නෙමෙයි මේ විපක්ෂ මිනිස්කුඩුගේ හැම මන්ත්‍රියන්ගේ රුපියල් 10 10 10 ගන්න කපන්න කියලා බොරැල්ල රත්වාහන පොලිස් ස්ථානාධිපතිවරයා අතු මරු කැඳ වූ අනතුරු සම්බන්ධයෙන් ස්වාධීනව පරීක්ෂණ පවත්වන බවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. බොරැල්ලේ සිද්ධිය ගැන මම කාර්යවත් ඇතුළට දාන්න කිව්වෙත් නැහැ එළියට දාන්න කිව්වෙත් නැහැ. මෙතන පළවෙනි කාර්යක දෙවෙනි කාර්යය කියලා දෙකක් තිබුණේ නැහැ. එකක අපේ ප්‍රදේශයේ යෝජනා කරන නගර සභාව අපේ පක්ෂ මන්ත්‍රීමත් හිටියා. එක වාහනකින් ඒ පුද්ගලයාව යටකරගෙන ගියා. දවස් කීපයක් රෝහලින් ඉඳන් මැරුණා. එතන හිටපු ඒ නිලධාරියා එක දැකලා වාර්තා කරෙත් නැ උදව් කරෙත් නැ දෙකම අපරාධ අපි එකක්වත් අනුමත කරන්නේ නැ මේ සිද්ධිය මේ මුළු රටටම කැළල ඉත කවුරුත් ඇතුළට දාන්න ඕනේ නැත් නේ මේ මැතිතුමා මන්ත්‍රීතුමා පොලිසිය හිටියා උතා වෙනුවෙන් අපිට ඒක තේරෙනවා දැන් මේක දිහා බල්ලා නීතියනු ක්‍රියා කරන්න කවුරු ලොකුණ ලොකුණත් ගින් කිව්වේ නැ අපේ මේ සභික මැතිතුමාව බේරන්න කියලා අයවැය තුමුණ වර කියවීම හේවත් කාර්ක සභාවස්ථාවේ විවාදය අද ආරම්භ කෙරුණා. ඒ අනුව කොමිෂන් සභා 10ක් ඇතුළු වැශිෂ 22ක් පිළිබඳවයි විවාදය පැවැත්වෙන්නේ. ජනාධිපති අගමැති මින්ම පාර්ලිමේන්තුව පිළිබඳ වැශිෂද අද විවාදයට ගැනුණා. මැති අමතිවරුන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා. මේක ආණ්ඩුවක් වුණාට එලියෙන් බලන කට්ටියට පේන්නේ නිකන් මේක සියඹලා ආණ්ඩුවක් වගේ. දැන් ඊයේ අයවැය ඡන්දේ අපි දැක්කා රජය 119 කින් ජයග්‍රහණය කරා TN එක ඡන්දේ දුන්නේ නැත්නම් ඊයේ අයවැය පරාදයි. විශේෂම අපේ රටේ මහජනයාගේ දේපල හොරකම් කිරීම රාජ්‍යෙන් කාර්යයක් කර ගැනීම සඳහා අල්ලස් ලබා දීම මේ ආදී
ඉතාමත් බරපතල ගණයේ චෝදනාවන් පැවති හැම ආණ්ඩුවකටම එල්ල වී තිබෙනවා. එනිසා පසුගිය දශක ගණනාවක් මුළුල්ලේ අල්ලස් කොමිසම් පිහිටවපු දවසේ සිට මේ අමාත්‍යවරුන් ඉහළ නිලධාරීන් පිළිබඳව විශාල පැමිණිලි ප්‍රමාණයක් ගොනු කොට තිබෙනවා. ඒක ඇතුළේ හිටපු ජනාධිපතිගේ ආර්යාව ඉන්නවා. ඒක ඇතුළේ හිටපු ජනාධිපතිගේ පුත්තු ඉන්නවා. ඒක ඇතුළේ ඇමතිවරු ඉන්නවා. නියෝජ්‍ය අමාත්‍යවරු ඉන්නවා. විශාල ප්‍රමාණයක් 2015 පෙරපැවති ආණ්ඩුව පිළිබඳව චෝදනා ඉදිරිපත් වුණා. විමල් වීරවංශ මන්ත්‍රීතුමා මන් දැක්ක දවස් දෙක තුනට ඉස්සෙල්ලා ගිරිය කඩාගෙන කෑ ගහනවා. ඇමරිකාවේ නැව් ගේනවා තිරුකුණා මලේට කියලා. ගිවිසුම් අස්සංකල්. එතුමා හිතන්නේ මේ නැවක් ගේනවා කියන එක අර මාළු බාන ට්‍රෝලර් එකක් ගේනවා වගේ කියලා. ඇමරිකාවේ නැවක් ගෙනාවොත් අපේ කිසිම වරායක ඒ නැවට අවශ්‍ය තෙල් ටික තියා වතුර ටිකවත් දෙන්න බෑ. අභියාචන අධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිස්කාරවරුන්ගේ නම් ව්‍යවස්ථා සභාවට එවන්නට ඉස්සෙල්ලා යම් යාන්ත්‍රණයක් හදාගත යුතුයි. අග්‍රමේෂ්ඨකාරතුමා නීතිපතිවරයා සහ අධිකරණ ඇමතිවරයාගේ අදහස් ද ලබාගෙන හැකිනම් මම කියනවා ඊටත් එහා ගිහිල්ලා ශ්‍රී ලංකා නීතිජ සංගමයෙන් විධායක සභාවෙන් නම් කරන ඉතාමත්ම ජේෂ්ඨ ධනාධිපති නීතිඥවරු තුන්දෙනෙක්ගෙන් යුත් කමිටුවක් අදහසුත් ලබාගෙන කරනවා නම් මේ හුඟක් ගැටුම් ඇතිවන්නේ නැහැ. විධායකයේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව පිළිබඳව අතර තිබෙන ගැටුම් අවම කරගත හැකි කියා මම එම යෝජනාව ඉදිරිපත් කරනවා. කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය හොඳයි. මේ කමිෂන් සභා තිබිය යුතුයි, තවදුරටත් ශක්තිමත් විය යුතුයි. හැබැයි අපි පොදුවේ පිළිගත යුතුයි යම් කිසි ආකාරයක මේ අවුරුදු තුන තුළ මේ කමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳව පසුවිපරමක් කරලා මේ කමිෂන් සභාවල සිදුවන ක්‍රියාකාරීත්වය අඩුපාඩුකම් නිවැරදි කරගෙන අපි මින් ඉදිරියට යෑම සඳහා අනිවාර්යෙන්ම අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අනිවාර්යෙන්ම ගත යුතුව තිබෙනවා. වැශිෂ කිහිපයක් පිළිබඳ අද පැවති විවාදයෙන් පසුව එම වැශිෂ සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා. ඇතැම් මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඡන්ද විමසීමක් අවශ්‍ය නැති බවයි. කෙන්‍යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද දිවයිනෙන් පිටත්ව ගියා. මෙම සමුළුවට ජනාධිපතිතුමා එක්වන්නේ කෙන්‍යා ජනාධිපති උහුරු කෙන්‍යාටා මැතිතුමාගේ විශේෂ ආරාධනයකට අනුවයි. පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම් යන තේමාව යටතේ මේ මාස 11 වනදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 4 වන සැසිවාරය එළඹෙන සිකුරාදා ආරම්භ වෙනවා. ඒ නයිරෝබි නුවරදී. එහි ඉහළ මට්ටමේ ප්‍රධාන රැස්වීම හෙට ආරම්භ වන අතර එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමුළුව අමතාසිය විශේෂ දේශන ඉදිරිපත් කරනු ඇති. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මැතිතුමා ඇතුළු රාජතාන්ත්‍රිකයින් කිහිප දෙනෙකුද මෙම සමුළුවට සහභාගී වෙනවා. සිව්දිනය කෙන්‍යා නිල සංචාරයේදී ජනාධිපතිතුමා එරට ජනාධිපති උහුරු කෙන්‍යාටා මැතිතුමා මුණ ගැසීමටද නියමිතයි. පාරිසරික අභියෝග එවැගේම නිෂ්පාදනය තුළින් නවෝත්පාදන නිපැයුම් කියන තේමාව යටතේ හෙට දවසේදී රාජ්‍ය මට්ටමේ ඉහළ ඇරමුම සිදුවීමට නියමිතව තිබෙනවා. ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකාවේ රාජ දූත පිරිස තව පැය කිහිපයකින් ජොමෝ කෙන්‍යාටා අන්තර්ජාතික ගුවන්තොටුපළින් කෙන්‍යාවේ නයිරෝබි අගනුවරට පැමිණීම නියමිතව තිබෙනවා. එතුමාගේ සංචාරය තුළ පවත්වන ද්විපාර්ශ්වික සාකච්ඡා සහ මේ සමුළුවේදී එතුමා පවත්වන දේශනය හරහා ශ්‍රී ලංකාවට මහත් ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකිවන බවයි සියලු දෙනාගේ විශ්වාසය. මම චමුදිත සමර වික්‍රම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ කෙන්‍යාවේ නයිරෝබි අගනුවර සිට. පාර්ලිමේන්තුව දෙසට පැමිණීමට සූදානම් වූ සිසු උද්ඝෝෂකිනි පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය මෙම උද්ඝෝෂණ පෙරපාලිය ආරම්භ කළේ රජය ගෙනීමට නියමිත ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වහා අහෝසි කරන ලෙස ඉල්ලා සිටිමින්. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ වූ පෙරපාලිය රාජකීය දෙසින් බත්තරමුල දෙසට පැමිණියා. ඒ හේතුවෙන් දැඩි රථවාහන තදපතියක්ද පැවතුණා. පාර්ලිමේන්තු වටරව් මසරදී උද්ඝෝෂකයන් විසිරුවා හැරීමට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කෙරුණේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහින් දෙහිදෙනිය අතුරුදුට ගැනීමටද මෙහිදී කටයුතු කෙරුණා. මෙම උද්ඝෝෂණ හේතුවෙන් තමට මුහුණ දීමට සිදු වූ දුෂ්කරතාවන් පිළිබඳ මගේ ජනතාව මෙලෙස අදහස් පළ කළා. ගුරු විදුහල්පති සමිති 30ක් ලෙඩ නිවාරු දමා සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් පාසල් සිසුන් අද දැඩි දුෂ්කරතාවකට පත් වුණා. මෙම ක්‍රියාමාර්ගය සාර්ථක බව වෘත්තීය සමිතිය පෙන්වා දෙනවා. පටු අරමුණු වෙනුවෙන් දරුවන්ගේ අධ්‍යාපනයේ කඩාකප්පල් කරන ඇතැම් වෘත්තීය සමිතිවල ක්‍රියාකලාපයේ ඛේදජනක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් නියෝජනය කරන වෘත්තීය සමිති 30ක් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කළා. මේ හේතුවෙන් පාසල් රැසක කටයුතු වලට බාධා මතුවුණා. දඹුල්ල ප්‍රාථමික විද්‍යාලයට අද පැමිණ සිටියේ දරුවන් දෙදෙනෙකු පමණයි. එහි ආරක්ෂක සේවකයෙකු කියා සිටියේ දරුවන් දෙදෙනාගේ දෙමව්පියන්ට දැනුම් දී එම දරුවන් නිවෙස් කරා රැගෙන යාමට සැලැස්වූ බවයි. කෙසේ වුවද පාසල් බස් හා වෑන් රථවලින් පැමිණි දරුවන් නැවත නිවෙස් කරා යාමට නොහැකිව දැඩි දුෂ්කරතාවන්ට ලක් වුණා. දැන් කාත්තික දෙදෙනා යන්නේ. පාසල්. මෙවැනි තත්වයක් යටතේ ඇතැම් දරුවන් අනාරක්ෂිත තත්වයටද පත්වුණා. ගුරුවරුන් සේවයට වාර්තා නොකරන බව නොදන්නා ඇතැම් දෙමාපියන් දරුවන් පාසල්වලට යැවීමෙන් පත්වූයේ දැඩි අසීරුතාවකටයි. මේ වාරි විභාගේ තියෙන අපි ළමයි අරන් එනවා. බලන්න හොඩි ළමයිම මෙයාල අසරණ කරන්නේ. මොකක් කරේ යාල සමිති මොනාරි කරනවා නම් ඒ දැන් දෙපාර්තමේන්තුවත් එක්ක කතා කරලා බෑ. අයි මේ පොඩි ළමයි කරදරේ දාන්නේ. මේ දරුවන්ව පලිහකට අරගෙන මේක කරන්න හොඳ නෑ. ඒක තියෙනවා ගුරු සංගම් ගිහිල්ලා යම් කිසි කියා මාර්ගයක් ගන්න පුළුවන්. මොකද මේ අධ්‍යාපන මේ බලධාරීන් එක්ක සාකච්ඡා කරලා රජය එක්ක සාකච්ඡා කරලා. ඇත්තටම අපවත්තර ලක්න ළමයි මොකද මේ එයාල ගෙදර ඉන්න බෑ කියලා ඉස්කෝලේ එන්න නැගිනවනේ. මෙයා මෙట్లా හරි සුවල කාර්ය කරගත්තොත් කවුරුත් නැහැනේ. පොඩි අයත් අතරන විතරයි වෙන්නේ. ඉතින් මේකෙන් අපහසුතාවල පත්නවා මේ ළමයි. කරන්න යන්නේ කෙසේ වුවද වෘත්තීය ක්‍රියාමාර්ග මැදේම ඇතැම් ගුරුවරුන් සුපුරුදු පරිදි සේවයට වාර්තා කරන අයුරු අද පෙරවරුේම දැකගත හැකි වුණා. මෙසද මේ ගුරු වර්ජනයක් නේද? තියෙනවා. ඉස්ලාද උගන්වන්නේ ඉස්කෝලේ? හිතන්නේ සාමාන්‍ය විදියට වැඩ කෙරෙයි. එන්න එපා කියලා තහනමක් කරලා නැහැ. ගුරු සංගම් වලින් එහෙම එකක් කියලා තියෙනවා. මේ අනුව සිසුන්ගේ අඩුවක් පැවතියද ඇතැම් පාසල්වල කටයුතු සුපුරුදු පරිදි ක්‍රියාත්මක කෙරුණා. පාසල් රැසකම ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සේවයට වාර්තා කර තිබුණා. කෙසේ වුවද ලෙඩ නිවාඩු දැමූ වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීන් ප්‍රකාශ කරන්නේ තම උත්සාහය සාර්ථක වූ බවයි. අපේ අරගලේ ශක්තිමත්. මේවාගේ ක්‍රියාමාර්ග ගත්තම ළමයින්ට ඉරියාරයක් වෙනවා තමයි. ඒක නිසා ඒක වගකීම ගන්න ඕනේ. මේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කිසිදු ජාදනීය ප්‍රතිචාරයක් නොගත් අධ්‍යාපන අමාත්‍යවරයා සහ ආණ්ඩුව මේ පද්ධතියේ නියමාකාරව කටයුතු කරන්නට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ ගැටළු විසඳන්නට අධ්‍යාපන අමාත්‍යාංශයට අපි බල කරමින් මේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නෙ. වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් වූ ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී අද පැවැත්වුණා. මේ අතර වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ නිවේදනයක් නිකුත් කරන අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම වර්ජනයේ සත්‍ය තත්වය අධ්‍යාපන පද්ධතියට සම්බන්ධ සියලු දෙනා අවබෝධ කරගත යුතු බවයි. පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ගුරුවරුන්ද නොමග යවමින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන ඇතැම් වෘත්තීය සමිතිවල ක්‍රියාකලාපය ඛේදනීය බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. බාධා කිරීම හා තර්ජන මැදේ සේවයට වාර්තා කළ ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට ජනතාවගේ ප්‍රණාමය හිමිවන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. ජනතාවට දරාගත නොහැකි ලෙස ලෝක විලඳ පොලේ ඉන්ධන මිල වැඩි වුවහොත් රජය ඊට ඍජුවම මැදිහත් වී සහන සලසන බව අමාත්‍ය මංගල සමරවිර මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. දෙසැම්බර් 18 බැරලයක මිල තිබුණේ ඇමරිකන් ඩොලර් 53.8යි. මාර්තු මාසයේ වෙනකොට ඇමරිකන් ඩොලර් 70.4 දක්වා වැඩි වෙලා තියෙනවා. හරියට නම් මේ විඳන සූත්‍රය අනුව පෙට්‍රල් මිල 137 දක්වා වැඩි වෙන්න ඕනේ. ඕටෝ ඩීසල් මිල 117 දක්වා වැඩි වෙන්න ඕනේ. නමුත් පෙට්‍රල් 92 132ට වැඩි කරලා තියෙන්නේ. ඩීසල් මිල 103යි ගිය මාසේ අපි තව රුපියලයි වැඩි කරේ. මේකට හේතුවක් තියෙනවා. මාර්තු අප්‍රේල් කියන්නේ මේ රටේ සියලුම ජනතාවගේ සිංහල දෙමළ අවුරුදු සඳහා සූදානම් වන යුගය. අපි හිතුවා වගකිව යුතු රජයක් හැටියට ඒ සම්පූර්ණ වැඩිවීම මේ මාසේදී ලබා නොදෙන්න. අයවැය විවාදයේදී විපක්ෂයේ තර්ක විතර්ක පදනම් විරහිත බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ හා මොජබ රහ්මාන් යන මහතුරුන් පවසනවා. සිරිකුත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සඳහන් කළා. විපක්ෂයේ කරන තර්ක විතර්ක ඒ සියලු දේවල් පදනම් විරහිතයි කියන එක අයවැය ඡන්ද විමසීමේදී අපි ඒක දැක්ක. මේ අයවැය පරාජය කරලා ආණ්ඩු බලය අල්ලනවායි කියලා තමයි ඊයේ අපිට කිව්වේ. මහින්ද රාජපක්ෂ මැතිතුමත් කතා කළේ
අනිවාර්යෙන්ම මේ අයවැය පරාජය කරනවා පරාජය කරලා අලුත් ආණ්ඩුවක් හදනවායි කියන එක. විශාල ලෙස සුබසාධන කප්පාදුවක් හෝ ජනතාවට ලබා දෙන සුබසාධන කප්පාදුවක්වත් මේ අයවැය තුල වෙලා නැහැ. අපි විශේෂයෙන්ම රජයේ සේවකයන්ට රුපියල් 2500ක නැවත වැටුප් වැඩිවීමක් ලබා දීම, ගම්පෙරළිය වැඩසටහනට බිලියන 48ක් අපි වෙන් කරලා තිනවා. ඒක එවැනි අයවැයක් වෙනුවෙන් ඔවුන් ගෙනාපු චෝදනා සියලු දේවල් අද වෙනකොට ප්‍රතික්ෂේප වෙලා ආණ්ඩු හදන්න කල්පනා කරගෙන හිටපු උදවිය අද වෙනකොට ඡන්ද 70කට ඊයේ අපිට බස්සන්න පුළුවන් වුණා. අංගල ඇමතුමා අයවැය අපිට හැකියාවක් ලැබුණා තාමත් වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරන්න. ආණ්ඩුවට 113 වත් හදා ගන්න දෙන්නේ නැහැ කියපු විපක්ෂයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් එකක්වත් හිටියේ නැහැ. ඉතින් එවැනි තැනකට විපක්ෂය වැටුණා. අපි ජාත්‍යන්තර වශයෙන්ුත් ජාතික වශයෙන්ුත් රටේ කීර්ති නාමය නැවත ස්ථාපිත කරගන්න හැකියාවක් ලැබුණා. ඒ ප්‍රතිඵලය තමයි අද ඊයේ අපි දැක්කේ අයවැය ඡන්දේ පාවිච්චි කිරීම. ඒකාබද්ධ විපක්ෂයේ අසාර්ථකත්වය පිළිබඳවද පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා මෙහිදී අදහස් පළ කළා. ඒගොල්ලෝ ඊයේ පෙරේදා නුවර රැස්වීමක් කරා. මං හිතන්නේ ඒ රැස්වීම වල කිසිදු ඡායාරූපයක් අද වෙනකොට සමාජ ජාලවල යන්නේ නැහැ. يعني ඒක අසාර්ථක රැස්වීමක් බවට පත් වෙලා තියෙනවා. සියලු පැත්තෙන් කඩා වැටුණු රටක් අපි 2015 බාරගත්තා. අද වෙනකොට අපිට හැම ශේෂ්ත්‍රයේම යම් යම් වර්ධනයක් එක්ක මේ රට ඉස්සරහට ගේන්න පුළුවන් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂයත් එක්ක එකතු වෙලා ඊයේ අයවැයට විරුද්ධව ඡන්දේ පාවිච්චි නොකිරීම අපේ පැත්තෙන් අපි ලබාගත්ත විශාල ජයග්‍රහණයක්. අපි අවසාන ඡන්දේදී අනිවාර්යෙන්ම 119 පන්නනවයි කියන එක හොඳට මතක තියාගන්න කියලා අපි ඒකාබද්ධ විපක්ෂයට අපි කියන ලෑස්ති. රාජ්‍ය ආයතන පරිසර තුල බුලත් පිට දුම්කොළ සාපුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය සහ විකිණීම තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. අමාත්‍ය රාජිත සේනරත්න මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. රාජ්‍ය ආයතන පරිසර තුල බුලත් විට දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය හා විකිණීම තහනම් කිරීම සඳහා ඉදිරියේදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කෙරෙනු ඇති. බුලත් පුවක් සහ දුම්කොළ භාවිතය මුඛපිලිකා වැළඳීමට හේතුවක් වන බැවිනුයි අදාළ තීරණය ගෙන ඇත්තේ. එසේම බුලත් විට සපා කෙළ ගැසීම පරිසරය අප්‍රසන්න වීමටද හේතුවක් වෙනවා. අදාළ චක්‍රලේඛය මගින් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ඒ සඳහා අවශ්‍ය පරිපාලන තීරණ ගැනීම පහසුවක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ ගණනාවකට අවශ්‍යව සිටි බව කියන සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගනුණා. ඔහු මාකදුරේ මදු සමග දුබාහි අත්අඩංගුවේ පසුවන කංජිපානි ඉම්රානගේ ගෝලියකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. මොහමඩ් සම්මූර්, මොහමඩ් ශ්‍යාම් හෙවත්, ජී බුම්මා නැමැති මොහු කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ අපරාධවලට සම්බන්ධ වූ ප්‍රධානම පුද්ගලයා බවටද හෙළි වී තිබෙනවා. ආශා ෆාරි හෙවත් කුඩුචූටි නැමැත්තිය ඝාතනයට තැත්කිරීමේ සිද්ධිය ඇතුළු මනුෂ්‍ය ඝාතන රැසකට මොහු සම්බන්ධ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මේ සැකකරු ගම්පොළ වෙල නැමැති ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අද අලුයම මොහුව අත්අඩංගුවට ගනු ලැබුවා. වයස අවුරුදු 33ක් වූ මොහුගේ නම මොහමඩ් සම්මූර්, මොහමඩ් ශියාම්. මොහුව මේ වෙද්දිත් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධීන් තුනකට මොහු අවශ්‍ය කරන බවට විමර්ශනයේදී අනාවරණය වෙලා තිබෙනවා. සැකකරුව මේ වෙද්දී සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාසයට බාර දීලා තියෙනවා. හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැඳවා තිබුණා. ඒ මහතාගෙන් පැය 6කට අධික කාලයක් ප්‍රශ්න කර තිබෙනවා. වසන්ත කරන්නාගුණ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ තරුණයන් 11 දිනක පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණෙන ලෙස කළ දැනුම් දීමකට අනුවයි. පෙරේදා දිනයේදීද කරන්නාගුණ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 8කට අධික කාලයක් ප්‍රශ්න කර තිබුණා. නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයෙන් රට තුළ ක්‍රියාත්මක කරන වේගවත් සංවර්ධන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඇතමුන් ගෙන යන කුමන්ත්‍රණ පරාජය කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස බහතා පවසනවා. පුත්තලම තලවිල ශාන්ත ආනා ජාතික සිද්ධස්ථානයේ නේවාසික ධර්ම විවේක මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදලයි මෙම ධර්ම විවේක මධ්‍යස්ථානය ඉදිකරන්නේ.
ඒ සඳහා රුපියල් ලක්ෂ 500ක් වැය කරනවා. මීට සමගාමීව ප්‍රදේශීය පවුල් 175කට රුපියල් ලක්ෂ 87ක් වටිනා නිවාස ණය හා තවත් ආධාර පිරිනැමීම සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අපේ අමාත්‍යංශයට ප්‍රතිවාදීන් විවිධ ක්‍රමවේදයන් උපයෝගී කරගෙන සාක්ෂි විරහිතව පහර පිට පහර ගහන මේ පහර පිට පහර එල්ල කරන්නේ අපි වැඩක් කරන නිසා ඒ කරන වැඩේ ඇස් දෙකට පෙනෙන නිසා අපි ප්‍රතිවාදීන් අපිට ප්‍රහාර එල්ල කරන්නට ඒ අය හිතාගෙන ඇති අපි අධෛර්යමත් වෙනවායි නමුත් ඒ අය අවබෝධ කරගෙන නැහැ තවමත් ප්‍රේමදාසලා ගහන්න ගහන්න ශක්තිමත් වෙන කොටසයි ඉතින් මගේ පැතුම ඒ විවේචකෙන්ට ඒ අයට මම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව පිළිගන්නේ නැති බව රන්ජන් රාමනාග මහතා වෙනුවෙන් පිදී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් එවැනි අපහාසයක් සිදු වී ඇත්නම් කනගාටුව ප්‍රකාශ කරන බවයි රන්ජන් රාමනාග මහතා වෙනුවෙන් පිදී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තෆා මහතා කියා සිටියේ. ඒ සමග තවත් අධිකරණ පුවත් කිහිපයක් දැන් රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවති නඩුවකට අදාළව රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු ඇති බවටයි චෝදනා එල්ල වුණේ. නඩුව ජුනි මාස 12 වනදා යළි කැඳවීමට නියෝග කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු කිහිප දෙනෙකු ඝාතනයට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දියා ජාතිකයාට පහර දීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කරන්නයි අධිකරණය පොලිසියට නියෝග කළා. රැඳවූවකු තමන්ට කතුරුකින් පහර දුන් බවත් පසුව බන්ධනාගාර රෝහලින් ප්‍රතිකාර ලබාගත් බවත් සැකකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. රුපියල් මිලියන 39කට අධික රජයේ මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා මාත්‍ය මහින්ද නන්දාලුද්ගමගේ මහතා ඇතුළු තුන්දෙනෙකුට එහි නඩුවට අදාළව නීතිපති උපදෙස් සඳහා සිහි කැඳවීමක් යොමු කරන ලෙස අධිකරණය නියෝග කළා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව අද දිනේ කැඳවූ අවස්ථාවේ මහින්ද නන්දාලුද්ගමගේ මහතා පාර්ලිමේන්තු රැස්වීමවලට සහභාගී වන බව අධිකරණයට දැනුම් දී තිබුණා. නඩුවේ සෙසු වීථිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා. රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 6 දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කණුමුල් දෙනිය B2 නිලධාරියායි ලබන 27 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගීනිකුත් කළේ. දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන හතරවන එක්දින ක්‍රිකට් තරගයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 32ක් අවසානයේ කඩුලු 8ක් දැවි ලකුණු 124ක් ලබාගෙන සිටිනවා. Hello everybody and thanks for joining us. දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබෙත්හි පැවැත්වෙන තරගයේ කාසිය වාසී දින පළමුව පන්දු යෙීමට දකුණු අප්‍රිකා කණ්ඩායම තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ පිවිසි වෙනස්කම් 3ක් සහිතවයි. නිරෝෂන් දික්වැල්ල කුසල් ජනිත් පෙරේරා හා අකිල දනංජ උපුල් තරංග දනංජිද සිල්වා කණ්ඩායමට එක්ව සිටිනවා. මෙම තරගයේදී පියුමල් එක්දින වරම් දිනා ගන්නා බව ඊයේ ප්‍රවෘත්ති තුලින් අපහෙලි කළා. කණ්ඩායමේ කඩු රැකීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට පැවරී තිබෙනවා. රොටෙක්ස් මැක්ස් ආසියා ශූරතා DD2 ජේෂ්ඨ කාණ්ඩයේ කාටින් තරගාවලියේ ප්‍රථම ස්ථානයේ දිනා ගැනීමට ශ්‍රී ලාංකික මෝටර රථ ධාවන ශූර ඒෂාන් පීරිස් සමත් වුණා. මැලේසියාවේ පැවත් තරගාවලියට ප්‍රංශය, ජපානය හා ඉතාලිය ඇතුළු රටවල් රසක් නියෝජනය කරමින් ක්‍රීඩකීන් එක්ව සිටියා. ජාත්‍යන්තර මෝටර රථ ධාවන තරඟ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වන ලාබාලම ක්‍රීඩකයා වන්නේද ඔහුයි. ආසියා ෆෝමියුලා 3 වින්ටර් ශූරතාවලියේ ප්‍රථම ස්ථානයේද ඒෂාන් පසුගියදා දිනා ගැනීමට සමත් වුණා. සවස 6:00 ප්‍රවෘත්ති අදට අවසන්. අපගේ මීළඟ පත්විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. www.itnnews.lk